බලශක්ති ප්‍රභවයක් තිබෙන තුරු මිනිසුන් වන අපට විශ්වය තුළ දිවි රැක ගන්නට පුළුවන්. නමුත් යම් දිනක විශ්වයද විනාශයට පත්වෙනවා. එය වසර බිලියන ගණනාවක් පුරාවට ඉතාමත්ම සෙමින් සිදුවන දෙයක්. එසේ වුණත් අප සූර්යා වැනි තාරකාවන් නම් කෙටි කලක් ඇතුළත අවසානයට පත්වෙනවා. නමුත් මිනිසුන් වන අපේ දැක්මට අනුව සදාකල් පවතින ස්ථානයක් අප විශ්වයේ තිබෙනවා. ඒ වෙන කිසිවක් නොව මියගිය තාරකාවන්වල මෘතදේහයන්. එසේත් නොමැතිනම් වයිට් ඩ්වාර්ෆ් ලෙස හඳුන්වනවා. විශ්වයේ අවසානයේ සිදුවීමට පෙර මිනිසුන් වන අපගේ අවසාන නවාතැන් පොළවන්නේ සුදු වාමනයන් බව මතක තබා ගන්න. ඇත්තරම මොකද්ද මේ සුදු වාමනයන් කියන්නේ? එම සුදු වාමනයන්ගේ අවසානයෙන් පසුව සිදුවන්නේ කුමක්ද? අද වීඩියෝ එකෙන් අපි ඒ පිළිබඳව කතා කරමු. තාරකාවන්වල ආයු කාලය එක් වර්ගයකින් තවත් වර්ගයකට වෙනස් වෙන බව මතක තබා ගන්න. ඒ සඳහා බලපාන ප්‍රධානම සාධකය වන්නේ එම තාරකාවන්වල විශාලත්වයයි. ඉතාමත්ම විශාල වේගයෙන් දහනය වෙන තාරකාවන් උදාහරණයක් ලෙස ගත්තොත් උපතින් වසර මිලියන කිහිපයක් ගත වූ පසුව විශාල පිපුරුමක් සහිතව විනාශයට පත්වෙනවා. එය සුපර්නෝවා ලෙස හඳුන්වනවා. විශ්වයේ පවතින තාරකාවන් අතරින් 97% තරම් ප්‍රමාණයක් විනාශයට පත්ව අවසානයේදී වයිට් ඩ්වාර්ෆ් තත්වයට පත්වෙනවා. එය දෙයාකාරයකට සිදුවිය හැකියි. රතු වාමනයන් ලෙස හඳුන්වන කුඩා තාරකාවන් වසර ට්‍රිලියන ගණනාවක් පුරාවට දහනය වී අවසානයේදී සුදු වාමන තත්වයට පත්වෙනවා. අප සූර්යා වැනි මධ්‍යම ප්‍රමාණයේ තාරකාවන් නම් ඉතාමත්ම විශේෂයි. සූර්යා යනු ඒ හයිඩ්‍රජන් හීලියම් බවට විලීන කරන යෝධ ප්‍රේෂකක එකක් කියා සිතමු. මූලද්‍රව්‍යවල සිදුවෙන විලීන වීම නිසා ඉන් අති විශාල ශක්තියක් නිදහස් වෙනවා. ඉතින් සූර්යා වියපත් වූ විට එහි මධ්‍යයේ වූ හයිඩ්‍රජන් පිරිහී යන අතර එවිට සූර්යා විසින් හීලියම් දහනය කරමින් බර මූලද්‍රව්‍යයන් නිපදවනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සූර්යාගේ පිටත ස්තරය ප්‍රසාරණය වී විශාල රතු යෝධයෙක් බවට පත්වෙනවා. එම ක්‍රියාවලිය අවසන් වූ විට සූර්යාගේ ස්කන්ධයෙන් හරි අඩක් අභ්‍යවකාශය වෙත නිදහස් වී අවසන්. එවිට එය කිලෝමීටර් මිලියන ගණනක් පුරා පැතිරුණු ප්ලැනටරි නිබියුලා එකක්සේ දිස්සෙනවා. අවසානයටම ඉතුරු වී පවතින්නේ එහි මධ්‍යය පමණයි. එය තරුවක මෘත ශරීරය හෝ වයිට් ඩ්වාර්ෆ් ලෙස හඳුන්වනවා. අද විශාල යෝධයෙකුසේ දිස්වෙන සූර්යාගේ ප්‍රමාණය එදාට දිස්වන්නේ පෘථුවිය තරම් කුඩාවටයි. නමුත් සූර්යාගේ මරණයෙන් පසුව බිහි වූ එම සුදු වාමනයාගේ ස්කන්ධය ඉන් හරි අඩක් පමණ වෙනවා. එය කෙතරම් ඝනකමදයක් තින්නෙක් තේහැන්දක් මෝටර් රථයක් තරම් බරයි. ඒ වගේම එහි ගුරුත්වය පෘථුවියේ ගුරුත්වයට වඩා ලක්ෂ වාරයක් වැඩි. ඔබ එහි ගොඩ බසින්නට උත්සාහ කරොත් ක්ෂණිකවම දුම් දමන දියර ගොඩක් දක්වාම තෙරපීමකට ලක් වෙනවා. වයිට් ඩ්වාර්ෆ් එකක් වඩා ජීවයක් පැවතිය නොහැකි බව ඔබට සිතුනන් ඒ සඳහා යම් හැකියාවක් ඇති බව අමතක කරන්නට එපා. සුපර්නෝවා එකකින් තාරකාවක් පුපුරා විනාශ වෙන විට ඒ අවට වූ සමහරක් ග්‍රහලෝක ඒ සමගම විනාශයට පත්වෙනවා. නමුත් ඉතුරුව පවතින ඇතැම් ග්‍රහලෝක ඉහත තාරකාවේ වයිට් ඩ්වාර්ෆ් එක වටා කක්ෂගත වීමට යම් හැකියාවක් තිබෙනවා. එම වයිට් ඩ්වාර්ෆ් එක වටා කක්ෂගත වෙන ග්‍රහලෝකයක් තුළ ජලය නොනැසී පැවතීමට නම් අද අප පෘථුවිය සූර්යා හා කක්ෂගත වී සිටින දුරට වඩා 75% ආසන්නයෙන් කක්ෂගත වීම අනිවාර්ය වෙනවා. නමුත් එතරම් ආසන්නයෙන් කක්ෂගත වීම නිසා අදාළ ග්‍රහලෝකයේ වයිට් ඩ්වාර්ෆ් එක සමග අන්‍යෝන්‍ය වශයෙන් නගුලු වැටෙන්නට පුළුවන්. එම සංසිද්ධිය තාරකා භෞතික විද්‍යාව තුළ ටයිඩල් ලොකින් ලෙස හඳුන්වනවා. එම නිසා එම ග්‍රහලෝකයේ මත සදාතනික රාත්‍රියක් සහ සදාතනික දහවලක් පවතින්නට පුළුවන්. එසේ වුණත් එම කලාපයන් දෙකෙහිම ජීවය පැවතීමේ හැකියාවක් තිබෙනවා. සුදු වාමනයෙන් සතුව ස්ථායී බලශක්ති නිෂ්පාදනයක් ඇති නිසා රතු වාමන තාරකාවන්ට වඩා සුදු වාමනයෙන් ඉතාමත්ම ආරක්ෂිතයි. ඉතින් සුදු වාමනයේ කමුණොත් එහි උපකාරයෙන් වසර බිලියන සිය ගණනාවක් පුරාවට ජීවය පවතීවි. සුදු වාමනයෙන් අනෙකුත් තාරකාවන් වලට වඩා වැඩි කාලයක් පැවතීමට හේතුව කුමක් වෙන්න පුළුවන්ද? සුදු වාමනයෙන් සතුව අප සූර්යාට වඩා 40 ගුණයකින් වැඩි උෂ්ණත්වයක් පවතිනවා. එය විශ්වයේ වූ අධික උෂ්ණත්වයක් ඇති වස්තුව ලෙස හඳුන්වනවා. නමුත් ඒවා විශාල වශයෙන් සක්‍රීය වස්තුන් නම් නොවේ. සුදු වාමනයෙන් තුළ උෂ්ණත්වයේ සිර වී පවතින නිසා අභ්‍යවකාශය තුළට පිටවන්නේ නැහැ. අභ්‍යවකාශය තුළට පිටවෙනවා නම් පිටවන්නේ එහි පිටත ස්තරයේ වූ උෂ්ණත්වය පමණයි. නමුත් අභ්‍යවකාශය හිස්ව පවතින නිසා සන්නායනයේ ක්‍රියාවලිය මගින් තාපය මාරුවීමක් සිදුවන්නේ නැහැ. ඉතින් එම නිසා සුදු වාමනයෙකු සිසිල් වීමට වසර ට්‍රිලියන ගණනක් ගත වෙනවා. එය මිනිසුන්ගේ අවසාන නවාතැන් පොළ ලෙස හඳුන්වන්නට පුළුවන්. මොකද මේ යමින් තිබෙන විශ්වයේ වූ අවසාන ආලෝකයයි. විද්‍යාඥයන් විසින් පවසන පරිදි විශ්වයේ හටගත් කාලයට වඩා වැඩියෙන් වසර බිලියන සිය ගණනාවක් පුරාවට සුදු වාමනයෙන් නොනැසී පවතිනවා. මතක තබා ගන්න තවත් වසර බිලියන ගණනකින් අපි දන්නා විශ්වය තුළ එකම තාරකාවක්වත් දිලිසෙන එකක් නැහැ. මන්දාකිණි පවා වාෂ්ප වී යනවා. එදාට දැකගන්නට ලැබෙන්නේ බලශක්තිය හීන වී කළු වාමනයෙන් බවට පත්වීමට ආසන්න සුදු වාමනයෙන් පමණයි. සුදු වාමනයෙන් නිවී ගිය පසුව පවතින්නේ සදාතනික අන්ධකාරයන්. ජීවය පිළිබඳව කිසිම බලාපොරොත්තුවක් එදාට ඉතුරු වන්නේ නැහැ.
විශාල මහන්සියක් දරමින් ඉදිරිපත් කරපු මෙම වීඩියෝව නරඹන සෑම කෙනෙක්ම කමෙන්ට් එකකින් ඔබේ අදහස් දක්වනවා නම් එය අපට විශාල ශක්තියක් වෙන බව මතක තබා ගන්න. ඔබ තාමත් අපිව subscribe කර නොමැති නම් මේ දැන්ම subscribe කරන්න. ඒ වගේම කුඩා සීනු වෙබෝ තලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. ඔබ නොදන් මෙවැනි වටිනා දේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න.